Garu Roshan Ranasinghe Mantuma. Abatumata Vinadi Dulak Thibena. ආයතන සමාගම් පනත සංශෝධනය කරන මේ විවාදයේදී විශේෂයෙන්ම කරුණු කීපයක් ගරුකාරක මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමා ඉදිරියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම ආයතනයක් සඳහා වාර්ෂිකව ගෙවිය යුතු බද්ද රුපියල් 60,000ක් ඒ කියන්නේ මෙතෙක් කල් කිසිම දවසක නොතිබ්බ බද්දක් රුපියල් 60,000ක් දක්වා වැඩි කිරීම මං හිතන්නේ ආයතන ලියාපදිංචිය අඩු කරන එක යෝජනාවක් විදියට තමයි අපි දකින්නේ මොකද හේතුව ආයතනයක් ලියාපදිංචි කිරීමේ උනන්දුව මේ තුල අඩු වෙනවා ඒ වගේම තමයි මේ ආයතන ලියාපදිංචි කරපු පමණින් රටක් දුවන්න හැකියාවක්වත් ඒ ආයතනවල ආර්ථිකය ගොඩනගන්න හැකියාවක්වත් නැහැ. මෙතන අද ගරු සභාව තුල කතා කරපු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීතුමාලා අතර සමහරක් වෙලාවට තද බල වාග් ප්‍රහාර කතා කරා පහුගිය කාලයේ පිළිබඳ. අපි කාලයෙන් කාලයට වෙච්ච අඩුපාඩු කතා කරනවට වඩා අපේ ආර්ථිකයේ ප්‍රගතිය ඒ වගේම අප රට තුල ආරම්භ අලුතෙන් ආරම්භ කරන්න යන හෝ තිබෙන සමාගම් මේ රටේ ආර්ථිකයට කොයිතරම් දායකත්වයක් ලබලා දෙනවද ඒ වගේම රජයක් විසින් ඒ සමාගම් දිරිමත් කරන්න මොන විදිය සහයෝගයක් ලබලා දෙනවද කියන එක තමයි අපි සොයා බැලිය යුත්තේ. නමුත් පසුගිය කාලයේ ගත්තාම පහුගිය අයවැය යෝජනාව තුල සමාගමකට අදාළ බදු සම්පූර්ණයෙන්ම වැඩි කරලා තියෙනවා. ඒ වගේම වැඩි කරන්න යෝජනා වෙලා තියෙනවා. වැඩ් බද්ද 11 ඉඳලා 15 දක්වා. ඒ විතරක් නෙමෙයි ආයතනික ආදායම් බද්ද 12 මාර තිබ්බ ආදායම් බද්ද 114 දක්වා වැඩි කරා. ඒ කියන්නේ මිලියන 5ට අඩු. ඒ වගේම මිලියන 5ට වැඩි ලාභයක් ලබන ආයතනවල 128ක් තිබ්බ බද්ද 140 දක්වා වැඩි කරා. කෘෂිකර්ම නිෂ්පාදන මත බද්ද 112 තියෙන බද්ද 114ක් කරන්නත් සංචාර කර්මාන්තය තුල පනවා තිබ්බ 112 බද්ද 128ක් දක්වා වැඩි කරන්න. ඒ වගේම ආයතනික ආර්ථික සේවා බද්ද 50 මිලියන අඩු නම් 0.25ක් තිබ්බේ මේ බද්ද 50 මිලියන නෙමේ 12 මිලියන සීමාවට අරගෙන 0.5 දක්වා වැඩි කරා මේ සියලු බදු මත ගරු ඇමතුමා අවුරුදකට ගෙවන්න ඕනේ එක අපි 2017 පළවෙනි ජනවාරි ඉඳලා අපි අය කරන්නේ නැහැ ඒක නතර කරලා තියෙනවා හරි බොහොම සුවයි ඔව් ඇත්තට මේක ඉතාම වැදගත් මොකද ආයතනයක් ලියාපදිංචි කරද්දි ගරු ඇමතුමා රුපියල් 60,000ක් වාර්ෂිකයකට ගෙවනවයි කියන එක සුළුපටු මුදලක් නෙමෙයි ඒක අපි ස්තුතිවන්ත වෙනවා ඒ අවධානය යොමු කිරීම පිළිබඳව ඒක අපි එතනදී මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදියට ආයතන ලියාපදිංචි කරනු ලබන ආයතන මත මෙවැනි බදු ගහල. දැන් මේ රටේ සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටලා. සංචාර කර්මාන්තය එක පැත්තකින් කඩාවැටලා. ඒ නිර්ණායක තුල ඔබ දකින්න. අපේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා
හොඳ ආර්ථිකය පිළිබඳව හොඳ අත්දැකීම් තියෙන මන්ත්‍රීවරයෙක් විදියට මං හිතන්නේ එතුමා පැහැදිලි කරයි මොකද එතුමා ඇත්ත කතා කරන මන්ත්‍රීවරයෙක් විදියට මොකද බොරු කතා කරන්නේ නැති නිසා නමුත් අද ගත්තහම අනිත් පැත්තෙන් ඊළඟ කාරණේ තමයි වෙළඳ ශේෂය ආනායන වැඩි වෙලා අපනායන අඩු වෙලා සම්පූර්ණ අපනායන කඩාවැටි අනිත් පැත්තෙන් මේ රටට අවශ්‍ය සහල් ටික මුං ඇට ටික මිරිස් ටික සියල්ලම දේශීය කෘෂිකර්මාන්තයේ අධෛර්යමත් කිරීමත් එක්ක මේ සියලු භාණ්ඩ ගෙන්නන්න කියපුවාම ආනායනයට යන වියදම වැඩි වෙලා වෙළඳ ශේෂේ පරතරය අද වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 2014ට සාපේක්ෂව ගත්තහම අපි දන්නවා විදේශ ආයෝජන එදා ඇමරිකානු ඩොලර් මිලියන 1635ක් තිබ විදේශ ආයෝජන අද ඇමරිකානු ඩොලර් මිලියන 400ට බහලා තියෙනවා. මේකට හේතුව කුමක්ද? බ්ලූම්ස්බර්ග් වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ආයෝජනයට රතු කලාපයක් කළා තියෙනවා. මේවට ගේන විසඳුම් මොනවද? ඇයි මේ විදිහට මේ රටේ ආර්ථිකය කඩාවැටි? විරැකියාව 4.3 ඉඳලා 4.7ට වැඩි වෙලා තියෙනවා. ව්‍යාපාරයක් කොහොමද කරගෙන යන්නේ? අද පොලි අනුපාතේ 107.4 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ තිබ්බ පොලි අනුපාතය අද ගත්තහම 115යි 118යි පොලිය. මේ එක පැත්තකින් විශේෂයෙන්ම මූල්‍ය ආයතන කළමනාකාරීත්වයක් සිදුවෙන්න ඕන අද කළුකඩ පොලිකාරයෝ ඉන්නවා 140 ගන්නු. මේ පිළිබඳව විශේෂ අවධානයක් දෙන්න ඕන රටේ. මේක එදත් තිබ්බ අදත් තියෙනු. එක් එක් නම් වලින් තියෙනවා ආයතන 60 උටාමාරක් මේ ආයතනවල ගහන පොලි 140යි 138යි 150යි. නිසා මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ආයතන කළමනාකාරීත්වයක් සිදුවිය යුතුයි. ඒක එදා ඉඳලම මේ රට තුල තිබ්බ අඩුපාඩුවක් විදියට අපි දකිනවා. ඒ නිසා මේ පිළිබඳව අපේ අවධානය දෙන්න ඕන. එක පැත්තකින් විනිමය අනුපාතය. ව්‍යාපාරයක් කොහොමද කරගෙන යන්නේ? ඩොලරේ සීග්‍රෙන් ඉහළ යන රුපියල කඩාවැටෙන මේ අවදානම් තත්ත්වයට මොකද්ද දෙන විසඳුම්? මේ ආකාරයෙන් කොටස් වෙළඳපළ ගත්තහම අද කොටස් වෙළඳපළේ ආයෝජනය කරන හැම කෙනෙක්ම ආයෝජනය කරන්නේ නැහැ. මේ පුංචි රජයේ සේවයක් කළා යම් මුදලක් කොටස් වෙළඳපළේ ආයෝජනය කරා නම් ඒ පුද්ගලයා පවා කියන්නේ අයියෝ කොටස් වෙළඳපළේ හින්දා අපි ඉවරයි. කොටස් වෙළඳපළේ එදා මිල දර්ශකය 7299 කාණ්ඩේ අද 6140ට 115.2කින් කඩාවැටලා තියෙනවා. එනිසා ආර්ථික වර්ධන වේගය 4.8 ඉඳලා 4.1ට පල්ලෙහා වැටලා තියෙනවා. හැබැයි මේ සියල්ල සිද්ධ වෙද්දී බදු ආදායම පැත්ත බලන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු කාලේ කෝටි 1,05,000ක් තිබ්බ බදු ආදායම මේ වෙනකොට 80%කින් වැඩි වෙලා මේ රටේ බදු ආදායම මේ සමාගම් වලින් අය කරන බදු ආදායම් පමණක් කෝටි 182,000කට වැඩි වෙලා තියෙනවා. ඉතින් එදා අපි දැක්කා මං හිතන්නේ විපක්ෂයේ ඉඳලා එදා හර්ෂද සිල්වා මැතිතුමාලා නොයෙකුත් යෝජනා ගෙනාවා. එතුමලා නොයෙකුත් තරුණ මන්ත්‍රීවරු විදියට නොයෙක් අදහස් දැක්වුවා. හැබැයි අද මේවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දන්න රජයක් තුල ඇයි මේවා සිද්ධ නොවෙන්නේ කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. ඇයි මේවා සිද්ධ නොවෙන්නේ කියන එක. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජය හොඳ නෑ කියලා ඒ රජයේ තිබ්බ අඩුපාඩු විවේචනය කළා. මේ රටේ ජනතාව එක පැත්තකින් නොමග යවලා ආණ්ඩු බලය ගත්තට පස්සේ මේ රටේ ආර්ථිකය දිනෙන් දින පල්ලෙහා යනවනම් මේකට කියන විසඳුම කුමක්ද කියන එක අපි අහනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා
ඊයේ පෙරේද ගරු කතානායකතුමා අපි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ වැඩමුළුවකට විශේෂයෙන්ම මේ සේවය සේවාව පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ වැඩමුළුවකට අපිය. ඉතින් මෙතනදී කතා කරන්න ලක්ුණේ මේ මැද පෙරදිග ගිහිල්ලා කාන්තාවන්ට අත්වන ඉරණම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක්ද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ගෘහ සේවය සඳහා මේ රටේ කාන්තාව පිට රට යවන එක අපි නතර කළ යුතුයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් කිය යුතුයි. ඒ වෙනුවෙන් මේ රට තුළ අපේ තියෙන ව්‍යාපාර ආයතන සමාගම් දියුණුවක විය යුතුයි. ඒවා දියුණු කරනවා වෙනුවට අපේ විජිත හේරත්කරු මන්ත්‍රීතුමා කිව්වා වගේ රජයේ සතු ආයතන මොනවද කරන්නේ? ලාභ ලබන ආයතන ටිකක් විකුණ. ලුණු සමාගම, අපලෝ රෝහල, හිල්ටන් හෝටලේ මේ ලාභ ලබන ආයතන. ලාභ ලබන ආයතන ටිකක් විකුණන. මේ නෙමෙයි සිදුවේ යුත්තේ. ලාභ ලබන ආයතන තවත් ශක්තිමත් කරනවා වගේම මේ රට තුළ පාඩු ලබන යම් යම් ව්‍යාපාර ආයතන තියෙනවා නම් ඒ ව්‍යාපාර හරි කළමනාකාරීත්වයක් සිදු කළ යුතුයි. දැන් එදා විවේචනය සිද්ධ වුණා ශ්‍රී ලංකන් ගුවන් සභාගම පාඩු ලබනවා කියලා. හැබැයි ඒක වෙනස් විය යුතුයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇයි ලාභ ලබන තත්ත්වයට හරවන්න බැරි? ඒ සඳහායි අවධානය නොදී මේ රාජ්‍ය සම්පත්තික කුණුකොල්ලට විකුණන වැඩපිළිවෙල දිගින් දිගටම සිද්ධ කරන්නේ. ඒක නිසා රජයේ සතු සියලු සම්පත්තික විකුණලා දාලා ආණ්ඩුවක් විදියට අත්බැඳගෙන මිනිස්සුන්ගේ බඩු ගහලා මිනිස්සුන්ගේ ගෙල තද කරන ප්‍රතිපත්තියෙන් අයින් වෙලා මේ රටට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සිද්ධ වෙන්න ඕන. ඒ වැඩපිළිවෙල අද සිද්ධ වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම කියන එක මම පැහැදිලිවම කියනවා. මෙතනදී මම මේ කතා කරන්නේ දේශපාලන පක්ෂයක මතය වාසියක් ගන්න නෙමෙයි, රටේ ජනතාවගේ මතය මෙයයි. රටේ ජනතාවගේ මතය මෙයයි. රටේ ජනතාවාද බදුමරි මිරිකිලා මේ රටේ ආයතන කරගෙන යන්න බෑ. ආයතන කරන ආයතන හිමිකරුවාද අසරණ වෙලා. මේකයි අද තියෙන තත්ත්වය. කරු මන්තිමා කාලය අවසන්යි. ඒ නිසා අපි විශේෂයෙන් මිල්ලන්නේ අපි ඔබ මට විනාඩියක් දෙන්න ගරු සභා මන්ත්‍රීතුමනි. අපි විශේෂයෙන්ම ඉල්ලන්නේ විශේෂයෙන්ම අවධානය දෙන්න කියන්නේ මේ රටේ ආර්ථිකය දිගින් දිග ආර්ථික දර්ශක ගත්තහම සියල්ල කඩා වැටලා තියෙනවා. ආර්ථික දර්ශක සියල්ල ෆිච් වාර්තාව, ආර්ථික දර්ශකයේ මේ නිර්ණායකයක් වෙන ෆිච් වාර්තාව, මූඩිස් වාර්තාව, S&P වාර්තාව මේ සියල්ල තුල මේ රට ආර්ථික වශයෙන් පරිහානියට වැටෙන රටක් විදියට තමයි අද පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා කතා වලින් වචන වලින් අරවා කරනවා මේවා කරනවා කියනවා. දැන් රැකියා දසලක්ෂයක් දෙනවායි කියලා දැන් අවුරුදු දෙකහමාරක් ඉවරයි. අවුරුදු පහෙන් රැකියා දසලක්ෂයක් නම් මේ වෙනකොට යහපාලන රැකියා ලක්ෂ පහක් මේ වෙනකොට බිහි කරලා තියෙන්න ඕන. ඉතින් මේ දේවල් නිකන් වචන වලට සීමා නොකර අද කරනවා හෙට කරනවායි කියලා යෝජනා ගේන්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙනුත් ඒ වගේම මේ රටේ ආර්ථිකය සුරක්ෂිත කිරීමටත් නිසි වැඩපිළිවෙලක් ගේන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ ඉල්ලීම කරමින් මට වෙලාව ලබා දීම පිළිබඳව ගරු මන්ත්‍රීතුමාට අපේ ස්තුතිය පුදක. ස්තුතියි. පොයින්ට් ඔෆ් ඕඩර්. ක්ෂේත්‍රත් ආණ්ඩුව එපා වෙලා වගේ කවුරුවත් නැහැ මේ. ගරු හර්ෂද සිල්ලා නියෝජ්‍ය ඇමතුමා ඔබතුමාට විනාඩි 15ක් තිබෙනවා. බොහොම ස්තුතියි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ වැදගත් වෙනවා අද අපි මේ සංශෝධන වලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේ ගරු රිෂාඩ් බදුදින් ඇමතුමාගේ අමාත්‍යාංශයෙන් මේ කරන්නේ අතවසයෙන්ම සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිපුරම ලියාපදිංචි වෙන සමාගම් ගරු මන්ත්‍රීතුමා තියෙන්නේ පෞද්ගලික සමාගම්. හරිනේ. එතකොට අපි ගිහිල්ලා මේ ඒ කියන්නේ දැන් තනි ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, ඒක පළාත් සභාවට අයිති, ඒවා රජයට අයිති නැහැ. නැහැ, ඒවා පළාත් සභාව. ඒ කියන්නේ සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාංශයට අයිති වෙන්නේ මේ පෞද්ගලික සමාගම්.
ඊළඟට පොදු සමාගම් ඊළඟට සීමා රහිත සමාගම් ඊට පස්සේ අපෙන් සීමා සහිත සමාගම් යන ආදිවාසීන් එතකොට අද අපේ රටේ වැඩිපුරම තියෙන්නේ මේ පෞද්ගලික සීමා සහිත පෞද්ගලික සමාගම් අපි කියනවා ප්‍රයිවට් ලිමිටඩ් ලයබිලිටි කම්පැනි කියලා එතකොට පෞද්ගලික සීමා සහිත පෞද්ගලික සමාගම් තියෙනවා දැන් මම මේ අපේ නිලධාරීන්ගෙන් ඇහුවා 72894. එතකොට මම ඇහුවා දවසකට කොච්චර විතර ලියාපදිංචි වෙනවද කියලා ඔවුන් කියනවා දවසකට 40ක් විතර මෙව ලියාපදිංචි වෙනවා. එතකොට මෙවැනි සමාගමක් ලියාපදිංචි කරන්න කලින් තිබුණා යම්කිසි ගාස්තුවක්. ඒ තමයි රුපියල් 15000. එතකොට දැන් අද කියන සංශෝධනයෙන් කරන්නේ මේ රුපියල් 15000 රුපියල් 4000ට අඩු කරනවා. එතකොට ගරු මන්ත්‍රීතුමා මම වගකීමෙන් කියන්නේ මෙතන වැඩිපුරම ලියාපදිංචි වෙන්නේ සීමා සහිත පෞද්ගලික සමාගම් ප්‍රයිවට් ලිමිටඩ් ලයබිලිටි මෙච්චර කල් රුපියල් 15000ක් ගෙවන්න තිබ්බා අද මේ සංශෝධනයෙන් කරන්නේ එය 4000ට අඩු කිරීම. එතකොට ඒක තමයි මං හිතන්නේ ගරු මේ සභාපතිතුමනි වැදගත් කාරණාව. ඔව් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපි ගරු ඇමතුමාට අපේ ප්‍රශංසාව හිමි කරනවා. මොකද එතුමා ඒ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒක අඩු කරලා තියෙනවා. ඊළඟට පොදු සීමා සහිත පොදු සමාගම් මේ පබ්ලික් කම්පැනි කියනවා. මේවා මේ ලොකු මහ විශාල ව්‍යාපාර. එහෙමනේ? එතකොට මෙවුවා 15000 ඉඳලා 20000ට වැඩි කරලා තියෙනවා. ඊළඟට සීමා රහිත සමාගම් 10 ඉඳලා 15000ට යන ආදී වශයෙන් පොඩි ගණන් වලින් වැඩි කරලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ අර 72894ක් වෙන පුද්ගලික සමාගම් ලියාපදිංචි කිරීම ඉදිරියේදී ඉතාමත්ම අඩු මුදලකට කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒකෙන් මම හිතන්නේ බොහෝ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ නයිතිමය රාමුවකට ඇතුල් වෙනවා. පුද්ගලික සීමා සහිත පුද්ගලික සමාගමක් වුණාම ඒවා ඇනුවල් අකවුන්ට්ස් ඉදිරිපත් කරන්න ඕනේ. ඒවයි ඩිරෙක්ටර්ස්ලාගේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඒවයි PNL ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා යම්කිසි මේකට ට්‍රාන්ස්පේරන්සියක් එමත් නැත්නම් විනිවිද භාවයක් එනවා. ඉතින් මං හිතන්නේ මේක හොඳ දෙයක්. අපි මේකට මං හිතන්නේ මේක අපි මේක හොඳ දෙයක් හැටියට දකිනවා. ඒකට අපි අපේ සහයෝගය ලබා දෙනවා. ඊළඟට ඔබතුමාත් කියපු සමහර කට්ටිය මෙතන කතා වෙච්ච දෙයක් තමයි මේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මගින් 2015 අයවැය යෝජනාවක් අනුව පෞද්ගලික සමාගම් වලට වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් අය කරා රුපියල් 60000. ඊළඟට කොටස් වෙළඳ පොලේ ලයිස්තු පොදු සමාගමකට රුපියල් 105,000 සහ විදේශ සමාගම් ශාඛා කාර්යාල වලට රුපියල් 100,000 2016 වසරේදී අය කරා. නමුත් ගරු මන්ත්‍රීතුමනි 2016 ඉඳලා මේ අය කිරීම කරන්නේ නැහැ. ඉතින් යම්කිසි අය කිරීමක් සිද්ධ කරා අර 60000 කතාව ඔව් ඒක පිළිගන්නවා 2016 දී කරා. නමුත් 2017 ඉඳලා මේක කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය නීතිමය රාමුව ඊට අවශ්‍ය ගැසට් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඉතින් ඒ නිසා එය කාටවත් දැන් යම්කිසි ආයතනයක් පවත්වගෙන යනවා නම් ඒ කට්ටියට රුපියල් 60000ක් වාර්ෂිකව ගෙවන්න අවස්ථාවක් නැහැ. මම එතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් මේක නීතියක් නොවන්න කලින් එක වර්ෂයක් මේ රුපියල් 60000 අය කරගෙන තියෙනවා. එක වර්ෂයක් මේ 60000 ගෙවපු ආයතන ගොඩක් තියෙනවා. එහෙම ඔව් ඒක හරි. ඔව් දැන් මේ නීතියක් විදියට සම්මත නොවි යයි මේ විදියට මුදල් අය කරන්නේ බලයක් නොමැතිව. මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක ඔබතුමාට යොමු කරන එක. දෙවෙනි කාරණේ තමයි මන්ත්‍රීතුමා ඇත්තටම මේ ආයතනයක් ලියාපදිංචි කිරීමේ ගාස්තුව අඩු කිරීම ඉතා හොඳයි. මොකද හේතුව මේ රටේ අර බදු ගෙවන මිනිහයි මිරිකලා ගෙවනවා අර කොටසක් ඉන්නවා හොඳට ව්‍යාපාර කරනවා කිසිම බද්දක් ගෙවන්නේ නැහැ. ඒ නිසා ඒක හොඳයි කියන එක. නමුත් අර 60000 දැමීම සහ එක අවුරුද්දක් ඒ මුදල් ගැනීම නීත්‍යානුකූල නොවන. ගරු මන්ත්‍රීතුමා ඔබ අහන්නේ වැදගත් ප්‍රශ්නයක්. මම මේ නිලධාරීන්ගෙන් මෙතන ප්‍රශ්න කරද්දී ඔවුන් කිව්වේ මේක 2016ට ඉදිරිපත් කරපු අයවැය 2015 නොවැම්බර් මාසේ 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙලා තියෙනවා.
ඒ සම්මත වීමත් සමග තමයි ඔවුන් මේ මුදල අය කරලා තියෙන්නේ. හරි? ආ? ෆයිනල් එකට කිව්වේ? ෆයිනල් එකට ඇවිල්ලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා දෙසැම්බර් මාසේ 19 වෙනිදා එය අනුමත වෙලා තියෙනවා. එතකොට යම්කිසි ඒක අත්‍යවශ්‍යමක් වෙන්නද ඔබතුමාගේ පොඩ හොයලා බලන්න ලයිබ්‍රරියෙන් දෙසැම්බර් මාසේ 19 වෙනිදා අනුමත වෙලා තියෙනවා. එතකොට මේ රෙජිස්ට්‍රාර් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් ඒක අය කරලා තියෙන්නේ අර මේ තත්ත්වය මත. ඒ නීතිමය තත්ත්වය මත. ආ? නෑ ඒක ගැසට් කරලා නෑ. ඒක හරි. ඒක මුදල් අමාත්‍යාංශයෙන් කළ යුතු දෙයක්. මට නිලධාරීන් කියන්නේ ඒක ගැසට් කළා නෑ. ඒ කෙසේ වෙතත් මේ ගැසට් එක ඒක ඉදිරිපත් කළා නෑ ගරු මන්ත්‍රීතුමන්ලා. ඉතින් ඒ මූලික පැහැදිලි කිරීම මම හිතන්නේ අවශ්‍ය වුණා කරන්න. එතකොට මෙතනින් අපි කරන්නේ අර 15,000ට තිබිච්ච එක 4,000ට අඩු කරලා දෙනවා. ඔව් කොටස් වලද පොළේ යම්කිසි කඩාවැටීමක් කාලයක් මේ කාලතිස්සේ තිබුණා. නමුත් මේ ළඟකදී ඉඳලා අපි දකිනවා කොටස් වලද පොළේ සීග්‍රෙන් ඉහළට යන්න පටන් අරන් තියෙනවා. දැන් අපි අවශ්‍ය වෙන්නේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ආයතන හරහා මේ රටේ සංවර්ධනය ඇති කරලා සාමාන්‍ය ගමේ නගරේ පුද්ගලයන්ට ඒ ව්‍යවසායකයන්ට තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඒ ආණ්ඩුව වැඩපිළිවෙල ඒ ආකාරයට ඉස්සරහට අරගෙන යනවා. දැන් මේ අන අතර වාරයේ තමයි මේ හෙට සමහරු වැඩ වර්ජනය කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම කැමතියි ගරු සභාපතිතුමනි පොඩි ඡේදයක් කියවන්න. මේ කරන්නේ බැරක් ඔබාමා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා මේ ඊයේ පෙරේද හොවඩ් විශ්වවිද්‍යාලයේ කියන විශ්වවිද්‍යාලය. එතුම මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේක මං හිතන්නේ අපි කවුරුත් උනන්දුවෙන් සවන් දුන්නොත් හොඳයි. මෙන්න මෙහෙම කියනවා. And democracy requires compromise. Even when you are 100% right. This is hard to explain sometimes. You can be completely right. And you still are going to have to engage folks who disagree with you. If you think that the only way forward is to be as uncompromising as possible, you will feel good about yourself. You will enjoy a certain moral purity, but you're not going to get what you want. And if you don't get what you want long enough, you will eventually think the whole system is rigged. And that will lead to more cynicism and less participation and a downward spiral of more injustice and more anger and more despair. මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කතාව. සමහර අවස්ථාවලදී අපි දන්නවා අපි 100%ක් නිවැරදි. නමුත් මොනෑම් හේතුවක් නිසා හෝ අපිව විවේචනය කරන පුද්ගලයෝ කියනවා ඔබ වැරදි. එහෙමනම් අපි මොකද කළ යුත්තේ? Even if you are 100% right, democracy requires compromise. දැන් මම compromise කියන වචනේ මොකක්ද? මම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙන්නේ ලංකාවේ වැඩිපුරම මේ ට්‍රාන්ස්ලේටර්ස්ලා ඉන්නේ. මම මොවුන්ගෙන් අහුවා compromise කියන එකට සිංහල වචනයක් තියෙනවද කියලා. දැන් මේ සිංහල වචනයක් compromise එකට නෑ කියන කතාව අද මහාචාර්ය රොහාන් සමර්ජීව මහත්මයා ඩේලි FT පත්‍රයට ලියලා මේ සයිටම් විරෝධී සහ ඒකට අදාළ වැඩවර්ජනය පිළිබඳව කියනවා සිංහල භාෂාවේ compromise කියන වචනෙට මේ ට්‍රාන්ස්ලේෂන් එක නැහැ කිය. In the Sinhala language there is no single word for compromise. When a language lacks a word, it begs the question why? Is that the people who speak Sinhala and
see no need for compromise. Manghitani meka api hitanna one deya. Namuth wacana kihipeken apita meka kiyanna puluwa. Oba 100ට 100ක් නිවැරදි වුවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමගියෙන් හා සම්මුතියෙන් කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා. ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදි වුණත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල ඔබ එකඟ නොවන අයගේ අදහස් වලට කන් දීමට ඔබට සිද්ධ වෙනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රජයක මම මේ හෙට එන වැඩපිළිවෙලත් එක්ක ආන්දලම එක කතා කරන්නේ. අපේ කාර්යභාරය මොකද්ද? දැන් සයිටම් එකත් එක කතා කරොත් පුද්ගලික උපකාරක පන්ති ආධාර කරගෙන වෛද්‍ය විද්‍යාලයට පැමිණෙන පැමිණලා පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහිවීමේ කුහකත්වය පිළිබඳව අපි අමතක කරන්න බෑ. අමතක කරමු. පොඩ්ඩක් අමතක කරමු හැබැයි. නමුත් බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් අපි අධ්‍යාපනය ලබලා බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් ලැබෙන වැටුප මෝටර් රථ වාහන බලපත්‍ර වලට අමතරව චැනල් සේවා වලින් මුදල් ලිපිවීම සිදු කරලා පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට සදාචාරාත්මකව විරුද්ධ වෙන්න පුළුවන්ද කියලා සාධාරණ ප්‍රශ්නයක් ජනතාව අහනවා. කෙසේ වුණත් වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම සහ එහි අනුමැතීන් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳව කතා කරනකොට එවැනි සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ වෘත්තීය සමිති වලට අයිතියක් තියෙන එක අපි පිළිගන්නවා. ඒ අයිතිය තියෙනවා. ඒක පිළිගන්නවා. නමුත් මෙවැනි අර්බුදකාරී සංකීර්ණ ගැටලුවක පාර්ශ්වකරුවන් බොහෝ දෙනෙක් අතුරෙන් වෘත්තීය සමිති එක පාර්ශ්වකාරයෙක් පමණයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යෝ ඔවුන්ගේ දෙමාපියෝ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහත ඇතුළු මේ ප්‍රශ්නයට සම්බන්ධ තවත් බොහෝ පාර්ශ්වකරුවන් ප්‍රමාණයක් ඉන්නවා. අතවසෙ මට අමතක වෙලා තිබුණේ ඔය ආශා සෙන්ට්‍රල් ඉස්පිරිතාලේ හැදුවේ නෙවිල් ෆර්නාන්ඩෝ දොස්තර මහත්තයා. දැන් ඔය ආශා සෙන්ට්‍රල් එක විකුණලා ලොකු ඉස්පිරිතාලයක් හැදියට මං හිතන්නේ සොෆ්ලොජිකෙන් කරගෙන යනවා. ඒක විකුණලා තමයි මේ සයිටම් එක එතුමා පටන් අරන්දි. මේ සියලු පාර්ශ්වකරුවන්ට මේ ගැටලුව විසඳා ගැනීමේ සාකච්ඡාවකට පැමිණීමට අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීම වෙන්නේ මේ පාර්ශ්වකරුවන්ගේ ගැටෙන අරමුණු විසඳලා ජාතික අවශ්‍යතාවයකට අදාළ පරිදි විසඳුමක් ලබා දීම සභාපතිතුමා. එහෙනම් අපිට වෛද්‍ය සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයන් ගැන අවධානයක් යොමු කරන්න ඕන. අපේ දෙමව්පියෝ වයසයි. අපේ දරුවන්ට අසනීප වෙනවා. ඒ වෛද්‍ය සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයොත් මේ පාර්ශ්වකාරයෙක් මේ වැඩ කටුවෙත්තේ. ඒ නිසා කවුරු වුණත් 100ට 100ක් නිවැරදි වුණත් අපි එහෙම වුණයි කියලා හිතමු. ප්‍රශ්නයකට මැදිහත් වී සිටින එක කණ්ඩායමක් පමණක් සතුටු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට රජයකට නොහැකි බව අපි අවබෝධ කරගන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී රජයක් සියලුම දෙනාට අහුන්කම් දෙන්න ඕන. ඒ නිසා මේ ගැටලුවට සම්බන්ධ වෙලා තියෙන වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්වයන්ට තම අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණා. ජනාධිපතිතුමා ඒ අවස්ථාව ලබා දුන්නා. සියලුම පාර්ශ්වකරුවෝ ජනාධිපතිවරයා හම්බුණා. වෘත්තීය සමිති හම්බුණා. දොස්තර මහතුරු හම්බුණා. දෙමව්පියෝ හම්බුණා. රජයේ ඇමතිවරු හම්බුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරු හම්බුණා. මේ සියලුම දෙනා හම්බුණා. දැන් එහෙමනම් මොකද්ද මේ කොම්ප්‍රොමයිස් එක? ඒකට සිංහල වචනයක් නැති නිසා සම්මුතියෙන් යුතු විසඳුම මොකක්ද? රජය සිළුම පාර්ශ්වයන්ට ඇහුම්කා දීලා තියෙන නිසා සයිටම් විශ්වවිද්‍යාලයේ සිසුන් අමතර විභාගවලට පෙනී සිටීමටත් එය අයිති වෛද්‍ය නෙවෙල් ෆර්නාන්ඩෝ මැතිතුමා තම නීතිමය අයිති අඩු කිරීමටත් පොරොන්දු වෙලා තියෙනවා. මම හිතන්නේ එතුමා කියලා තියෙනවා මගෙන් මේක ගන්න
මේක පොදු ආයතනයක් හැටියට පවත්වගෙන යන. මේ නිසා මේ ගැටලුව ඇත්තටම තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමා. හරි. ඒ නිසා මේ ගැටලුවට මැදි වී ඉන්න සියලුම පාර්ශව සම්මුතියෙන් විසඳුමක් සඳහා එකතු වීම ඉතාමත්ම වැදගත් කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති. එහෙම වුණේ නැත්තම් මේ ගැටලුවට සම්බන්ධ එක් පාර්ශවයක් පමණක් තර්ජනාත්මකව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුත්තක් කියලා මම මතක් කරන්න කැමති. මේ පාර්ලිමේන්තුවේ ඉඳලා මම මේක කියන්නේ. ඒ නිසා ඒකෙන් පේන්නේ මේ සමහර පාර්ශව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට වැඩ කරන්න අකමැති බව. ඒ ආකාරයෙන් සිදු කරන වැඩ වර්ජන ප්‍රජාතන්ත්‍රවාදී වැඩ වර්ජන නෙවෙයි. ඉතින් ගරු සභාපතිතුමනි, අපි මේ රට වැටිලා තියෙන ඉන්න තත්ත්වෙන් ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරන අවස්ථාවේදී අපි කොම්ප්‍රමයිස් එකක් කරන්න පුළුවන් වෙන්න ඕන. කරනවා. නමුත් මේ අදාළ ඇමතිවරයා බොහොම තර්ජනාත්මකව ප්‍රකාශ කරනකොට ඒ ප්‍රකෝපය වැඩි වෙනවනේ. දැන් පහුගිය පුවත්පත්වල මම ඒක ගැන දිගට කතා කරන්න යන්නේ නැහැ. ඒ එහෙම කොම්ප්‍රොමයිස් එකකට එන්න පුළුවන් විදියට නෙවෙයි සමහර අය හැසිරෙන්නේ. ඉතින් ඒක නිසා ඔබතුමා කියන කාරණාවේ අපිත් එකඟයි. මේ සාමූහිකව මේ සාකච්ඡා කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් ගේන්න. අතවසේ මේක දැන් අර්බුදයක් විදියට පරිවර්තනය වෙලා නේ තියෙන්නේ. ඉතින් ඒක විසඳන්න බෑ චණ්ඩි කතාවලින්. අපි ඇමතුමා කතා කරන්න නෑ. ඒක හරි. එක පැත්තකින් චණ්ඩි කතා, අනිත් පැත්තෙන් චණ්ඩි වැඩ. දැන් මම දැක්කා ගරු මන්ත්‍රීතුමා දෙපැත්තම පුද්ගලයෝ තදට කතා කරා. අපි දැක්කා නොයෙකුත් පුද්ගලයෝ කතා කරපු විදිය. හරි, ඒක ඇත්ත. නමුත් තර්ජනාත්මකව මේ වැඩ කටයුත්ත කරන එකත් අසාධාරණයි. තර්ජනාත්මකව කරන්න බැහැනේ. හරි, ඒ කෙසේ වෙතත් මං හිතන්නේ අපි වැදගත් දේශපාලනඥයෝ හැටියට, වැදගත් වෘත්තීය සමිති හැටියට, හරි, අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මෙතන අර කොම්ප්‍රොමයිස් එකක් හොයාගන්න. නමුත් අපි රජයක් හැටියට ඔය ක්‍රියාමාර්ගය හෝ මැදිහත් විදියට බලනව නම් මේ ප්‍රශ්නවල තියෙන විසඳුම් අපිට ගේන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්න අවුල් කරන විදියට බලයින් අපි හැසිරුණොත් කවදාවත් ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. බොහොම ස්තුතියි ගරු ඇමතුමා. මම මේ කතාව කිව්වේ මොකද මම දන්නවනේ හෙට මේ වර්ජනය කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වර්ජනයක් හැටියට සඳහන් කරන්න සිද්ධ වෙනවා. මොකද තර්ජනාත්මකව මේ වැඩේ කරන්න බැරි නිසා. ඒ නිසා මහාචාර්ය රොහන් සමරජීව මේ අද පත්‍රයට ලියලා තියෙන මේ ලිපිය මං සභාගත කරනවා, හැන්සාට් ගත කරන්න කියලා. මොකද අර කතාව ඒ මං කිව්වේ මේ මහාචාර්ය රොහන් සමරජීව මැතිතුමා මේ පිළිබඳව බොහෝ අදහස් දක්වලා තියෙනවා. ඒ අදහස ඉතාමත්ම වැදගත් වෙන නිසා ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කොම්ප්‍රොමයිස් එකක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ අපිට ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධ වැඩ කරන්න බෑ. ඉතින් ඒ නිසා තව වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාම කොම්ප්‍රොමයිස් එකට ඒවි. එහෙම නැතුව මේ වගේ වැඩ වර්ජනය කරන්න ගිහිල්ලා අවසානයේදී මිනිස් ජීවිත තමයි හෙට නැති වෙන්නේ. බොහොම ස්තුතියි. ස්තුතියි හොන්ඩබල් ඩොක්ටර්ස් දේවානන්ද. ඊට කලින් ගරු ආනන්ද කුමාර සිරි මන්තුමා මුලසුන ඔබනු. நன்றி. சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்று உலகில் செயல்பட்டு வருகின்ற பாரிய பரிணாமத்தை கொண்ட நிறுவனங்களை எடுத்துக்கொண்டால் அவற்றுள் பலவும் ஆரம்பத்தில் மிக சிறிய அளவில் ஆரம்பிக்கப்பட்ட ஒரு துறை சார்ந்த தொழில் முயற்சிகளாக இருந்திருப்பதை காணலாம்.
அந்த வகையிலே நமது நாட்டில் உள்ள முன்னணி நிறுவனங்களின் நிலையும் காணப்படுகின்றது. நமது நாட்டை பொறுத்தவரையில் பல்துறை சார்ந்த ஒரு தள உற்பத்தி முன்னணி நிறுவனங்கள் பல இல்லாவிடத்தும் ஒரு துறை சார்ந்த உற்பத்திகளின் சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சி நிறுவனங்கள் பல தொழிலக ரீதியாகவும் குடிசை கைத்தொழில் ரீதியாகவும் கூட்டுறவு ரீதியாகவும் பரவலான நிலையில் காணப்படுகின்றன. நமது நாடு தற்போது முகங்கொடுத்துள்ள பொருளாதார நிலையையும் நமது எதிர்கால பொருளாதார நிலையையும் அவதானத்தில் கொள்ளுகின்ற பொழுது இவ்வாறான சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளின் ஊக்குவிப்பு என்பது இன்றியமையாதது என்பதில் எவ்விதமான சந்தேகமும் இல்லை. அது மட்டுமல்லாது தரமற்ற மற்றும் அதிக அளவிலான கழிவுகளை கொண்ட நமது நாட்டின் இயற்கை வளங்களுக்கு பெரிதும் சவாலான உற்பத்திகளின் இறக்குமதிகளை தடுப்பதற்கும் இந்த ஊக்குவிப்பானது முக்கியத்துவம் வாய்ந்ததாகும். இருப்பினும் சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சி சார்ந்து விதிக்கப்படுகின்ற வரிகள் மற்றும் பதிவு கட்டண தொகைகள் என்பவற்றின் முன்பாக இன்று இந்த தொழில் முயற்சியாளர்கள் அத்துறைகளை கைவிட்டு ஒதுங்குகின்ற ஒரு நிலைமை காணப்படுவதாகவே அன்றாடம் அது சார்ந்து கிடக்கின்ற தகவல்கள் தெரிவிக்கின்றன. எனவே இத்துறையினை மேலும் ஊக்குவித்து அதனை கட்டியெழுப்புவதற்கு ஏற்ற வகையில் வரி விதிப்புகள், கட்டண அறவீடுகள், இலகு அனுமதிகள் மற்றும் கடன் வசதிகள், மூலப்பொருட்களுக்கான இலகு ஏற்பாடுகள் போன்ற வசதிகளை ஏற்படுத்தி கொடுப்பதற்கு பதிலாக அத்துறைகளை இந்த நாட்டிலிருந்து துடைத்தறிந்துவிடக்கூடிய நிலைமை ஏற்படுகின்றதோ என்ற சந்தேகம் எழுவது இயல்பானது. யுத்தத்திற்கு முற்பட்ட காலப்பகுதியை எடுத்துக்கொண்டால் நமது ஜால்குடா நாட்டிலே பாரிய தொழில் முயற்சியாக காங்கே சுந்தர சீமந்து கூட்டு ஸ்தாபனம் காணப்பட்டது. இது 1990ஆம் ஆண்டிலே மூடப்பட்டு விட்டது. அக்காலப்பகுதியில், அதாவது 1980களின் முற்பகுதியில் யாழ்குடா நாட்டிலே பனிக்கட்டி தொழிற்சாலைகள், கடலுணவு பதினெடும் தொழிற்சாலை, படகு கட்டும் தொழிற்சாலை, கூரை தகடு உற்பத்தி தொழிற்சாலை, கண்ணாடி தொழிற்சாலை, வடிசாலைகள், மின்தறி தொழிற்சாலைகள், உப்பளங்கள், இரசாயன தொழிற்சாலை, கால்நடைகளுக்கான தீவன தொழிற்சாலைகள், பனம்பொருள் உற்பத்தி தொழிற்சாலைகள், சலவை கட்டி உற்பத்தி தொழிற்சாலை, கரதாசி தொழிற்சாலை, ஆடை கைத்தொழிற்சாலைகள் போன்ற 3121 சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகள் செயற்படுத்தப்பட்டு வந்துள்ளதுடன் இவற்றில் சுமார் 18,553 பேர் நேரடி வேலைவாய்ப்புகளை பெற்றிருந்தனர். அது மட்டுமல்லாது 1980ஆம் ஆண்டு வரையில் நமது நாட்டிலே சிறந்த மனிதவள வெளிப்பாடுகளை கொண்ட மாவட்டமாக யாழ்ப்பாணம் திகழ்ந்தது. அதுபோன்று மொத்த தேசிய உற்பத்தியில் 7% கோழியினையும் 10% மாடுகளையும் 20% ஆடுகளையும் 60% செம்மறி ஆடுகளையும் மற்றும் 20% மீனையும் 67% கருவாட்டையும் உற்பத்தி செய்து தேசிய உற்பத்தியில் பங்களிப்பு செய்திருந்தது மட்டுமல்லாமல் இதன் மூலமாக சுமார் 24,839 பேர் நேரடி வேலைவாய்ப்புகளையும் பெற்றிருந்தனர். இதை தவிர சுமார் 70,000 மேற்பட்ட குடும்பங்கள் விவசாயத்துறை சார்ந்து ஈடுபட்டிருந்தது. இவ்வாறிருந்த யாழ்குடா நாட்டின் இன்றைய நிலை மிகவும் வேதனை தருவதாக இருக்கின்றது. தவறான அரசியல் வழிநடத்தல்கள் காரணமாக இன்று இருக்கின்ற மனிதவளமும் வேலைவாய்ப்புகளுக்காகவும் சொந்தக்காணி நிலங்களுக்காகவும் காணாமல் போனவர்களை கண்டறிவதற்குமாக என நடுத்தருக்களில் முடக்கப்பட்டிருப்பதை காண்கின்றோம். தற்போது நமது பகுதிகளில் சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளுக்கான வளங்களும் வாய்ப்புகளும் இருந்தும் கூட அவற்றை பயன்படுத்தி தொழில் முயற்சிகளில் ஈடுபட முயலுகின்றவர்களை ஊக்குவிக்கும் வகையிலேயே வரிகள், கட்டண அறவீடுகள் மற்றும் ஏனைய ஏற்பாடுகள் இருக்க வேண்டுமே அன்றி அந்த முயற்சிகளை அடியோடு இல்லாமல் செய்கின்ற வகையில் அமையக்கூடாது என்பதே எனது எதிர்பார்ப்பாகும். இந்த ஏற்பாடுகள் நாடாளாவிய ரீதியில் முன்னெடுக்கப்படும் பொழுது
இத்துறைகள் சார்ந்த வளர்ச்சிகளின் மூலமாக எமது பொருளாதாரத்திற்கு இயன்றளவு ஊக்கத்தை பெற முடியும் என்பதும் எனது நம்பிக்கையாகும். எமது நாட்டில் உற்பத்தி துறைகள் ஊக்குவிக்கப்பட்டு அவை பரவலாக கட்டியெழுப்பப்படுவதன் ஊடாகவே எமது நாட்டை பொருளாதார ரீதியிலும் பலமிக்கதாகவும் கட்டியெழுப்ப முடியும். அந்த வகையில் எமக்கான உற்பத்தி துறையின் வளர்ச்சிக்கு இன்னமொரு முக்கிய தடையாக இருப்பது தரம் குறைந்த பொருட்களின் இறக்குமதி குப்பைகளாகும் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். இத்தகைய பொருட்களின் இறக்குமதியிலிருந்து தங்களது நாடுகளை பாதுகாத்து கொள்வதற்கு பல்வேறு நாடுகள் பல்வேறு வகையான சட்ட விதிகளை அமுல்படுத்தி வருகின்றன. எனினும் இந்த பாதிப்புகளிலிருந்து முழுமையாக மீள்வது மிகவும் இலகுவான காரியம் அல்ல என்பது கிழக்கு ஆப்பிரிக்க நாடுகளின் மூலமாக தெளிவாகின்றது. தற்போதைய நிலையில் புருண்டி, கென்யா, ருவாண்டா, டான்சானியா, உகாண்டா போன்ற நாடுகள் இத்தகைய தரம் குறைந்த இறக்குமதி பொருட்களுக்கு எதிராக ஒருங்கிணைந்த வேலைத்திட்டம் ஒன்றினை ஆரம்பித்துள்ளன. அதேபோன்று இந்தியாவும் தற்போது இது தொடர்பில் தனது அவதானத்தை செலுத்த முன்வந்துள்ளது. உலக வர்த்தக அமைப்பின் சட்டத்திட்டங்களுக்கு அமைவாக ஒரு நாட்டின் பொருட்களுக்கான தடையை நடைமுறைப்படுத்துவது கடினம் என கூறப்பட்டாலும் எமது நாட்டுக்கு எமது நாட்டினது மக்களை கைத்தொழில் துறையை சுற்றுச்சூழலை வனவிலங்குகளை பாதுகாக்க வேண்டிய உரிமை இருக்கின்றது என்பதை நாம் அவதானத்தில் கொள்ள வேண்டும். அந்த வகையில் ஆஸ்திரேலிய அரசாங்கம் தற்போது இவ்வாறான பொருட்களிலிருந்து பாதுகாப்பு பெறும் வகையில் உற்பத்தி பாதுகாப்பு என்னும் கொள்கையினை கடைப்பிடித்து வருகின்றது. நமது நாட்டை பொறுத்தவரையில் உரிய தரமுன்றிய பொருட்கள் பாரிய அளவில் இறக்குமதியாகின்ற ஒரு பாரிய சந்தையாக மாறிவிட்டுள்ள ஒரு நிலையை காணக்கூடியதாக உள்ளது. குறைந்த விலையில் கைக்கடியாரங்கள், பாதணிகள், கையடக்க தொலைபேசிகள் என்பன தாராளமாக கிடைக்கின்றன. மேலும் வாகன உதிரிபாகங்கள், போலியான பெயிண்ட் வகைகள், போலியான மின்னியல் மென்பொருட்கள், போலியான மின்குமிழ்கள் போன்ற பல்வேறு பொருட்கள் வளர்ந்துள்ளன. அதேபோன்று உரிய தரத்தை கொண்டிராத கணினி இயந்திரங்கள், கணினி உதிரிபாகங்கள் என்பன நாடாளாவிய ரீதியில் பயன்பாட்டில் இருக்கின்றன. இவற்றை கொள்வனவு செய்கின்றவர்களது அது தொடர்பிலான அறிவு குறைபாடுகள் காரணமாக இவ்வாறான பொருட்களின் விற்பனையானது மிகவும் எளிதாக இருப்பதாகவும் ஒரு குறுகிய வட்டாரத்தினன் அதிக லாபம் கருதப்பட்டு இச்செயல்பாடுகள் மேற்கொள்ளப்பட்டு வருவதாகவும் தெரிய வருகின்றது. எமது நாட்டை பொறுத்தவரையில் மிகச்சிறந்த பாதணி கைத்தொழில் துறையொன்று உள்ளது. இத்துறையில் ஏற்றுமதியுடன் தொடர்புள்ள 10 பாரிய அளவிலான பாதணி உற்பத்தி தொழிற்சாலைகளும் 30 சிறிய மற்றும் நடுத்தர தொழிற்சாலைகளும் குடிசை கைத்தொழில் என்ற ரீதியில் பல தொழில் முயற்சிகளும் இருக்கின்றன. என்றாலும் கொரியா, தாய்லாந்து, பாகிஸ்தான் போன்ற நாடுகளிலிருந்து தனித்தனியாக பாதணியினது பாகங்கள் இறக்குமதி செய்யப்பட்டு எமது நாட்டில் வைத்து அவை பொருத்தப்பட்டு மலிவான விலைகளில் அவை விற்கப்பட்டு வருகின்ற நிலை உருவாகி இருக்கின்றது. இலங்கையின் தோல் பொருட்கள் பாதணி என்பன இத்தாலி, அமெரிக்கா, பிரான்ஸ் போன்ற நாடுகளை முக்கிய ஏற்றுமதி சந்தையாக இலக்குகளாக கொண்ட ஒரு துறையாகும். இதனது கொள்ளளவு வருடத்திற்கு உற்பத்தி ஜோடிகள் 15 மில்லியன் என்ற பாரிய தொழிற்துறையாக முடிய இருக்கின்ற போதிலும் தரம் குன்றிய இறக்குமதி பாதணிகளுடன் அது இன்றும் போட்டியிட வேண்டிய நிலைக்கு தள்ளப்பட்டிருப்பதை பார்க்கின்ற பொழுது ஒரு பாதுகாப்பு ஏற்பாட்டின் தேவையை அது உணர்த்துகின்றது என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். தோல்பொருள் மற்றும் பாதணி உற்பத்தி துறையானது நமது நாட்டின் வேலையில்லா பிரச்சினைக்கு ஒரு முக்கிய தீர்வாகும். பாரிய தொழிற்சாலைகள் மூலமாக குத்தகை அடிப்படையில் கேள்விகள் புறப்பட்டு பாதணிகளை உற்பத்தி செய்கின்ற உப குத்தகை முறையொன்று மூலமாக குத்தகை அடிப்படையில் கேள்விகள் புறப்பட்டு பாதணிகளை உற்பத்தி செய்கின்ற உப குத்தகை
முறை ஒன்று எமது நாட்டிலேயே காணப்படுகின்றது. எமது நாட்டிலேயே இத்தகைய இத்துறை சார்ந்த சுமார் 500க்கும் மேற்பட்ட உப குத்தகையாளர்கள் இருக்கின்றார்கள். ஒரு உப குத்தகைக்காரரிடம் குறைந்தபட்சமாக 5 பேராவது தொழில் புரிகின்றனர். மேலும் இத்துறையானது நமது நாட்டின் பாதனி தேவையின் 70% பூர்த்தி செய்வதுடன் ஏற்றுமதி மூலமாக பாரிய அளவிலான வருமானத்தையும் ஈட்டுகின்றது. எனினும் தரம் குன்றிய இறக்குமதிகளின் காரணமாக இன்று இத்துறை சார்ந்தவர்களது நிலை மிகவும் பரிதாபமாகவே இருக்கின்றது. You have 3 more minutes. Thank you. பாவனை காரணமாக பல்வேறு பாதிப்புகள் அதனையும் பயன்படுத்துகின்றவர்களுக்கு ஏற்படுத்துகின்றதாகவும் அறியப்பட்டுள்ளது. எனவே இவை தொடர்பில் இறுக்கமான நடைமுறைகள் பின்பற்றப்பட வேண்டியது அவசியமாகும் என்பதையும் நான் இங்கு வலியுறுத்த விரும்புகின்றேன். எமது அயலக நாடான இந்தியா அந்த நாட்டின் சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளுக்கு பாதிப்புகளை ஏற்படுத்தக்கூடிய உற்பத்திகள் என கருதிய பல இறக்குமதி பொருட்களை கடந்த 2016 ஏப்ரல் மாதம் முதல் தடை செய்துள்ளதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். அந்த வகையில் நமது நாட்டினது சிறிய மற்றும் நடுத்தர தொழில் முயற்சிகளை மேலும் மேலும் ஊக்குவித்து அதனை வளர்த்தெடுக்கும் வகையில் இந்த அரசாங்கம் அது சார்ந்த அனைத்து செயல்பாடுகளிலும் ஒரே நோக்கமாக அமைய வேண்டுமே தவிர அது இத்துறைகளை சார்ந்த ஈடுபாட்டினை கொண்டுள்ளவர்கள் இத்துறைகளை வறுத்து ஒதுக்குகின்ற நிலையினை ஒருபோதும் ஏற்படுத்திவிடக்கூடாது என்பதையும் இங்கு வலியுறுத்துகின்ற அதே நேரம் இந்த மோசடி நிதி நிறுவனங்களையும் நாங்கள் கவனத்தில் கொள்ள வேண்டும். கடந்த காலத்தில் அவற்றால் எமது மக்களுக்கு ஏற்பட்ட பாதிப்பினையும் கருத்தில் கொண்டு இன்றும் அந்த மக்கள் ஒரு ஏக்கத்தோடு இருக்கின்றார்கள். அதாவது யாழ்குடா நாட்டில் சப்ரா என்னும் பெயரில் நிதி நிறுவனம் ஒன்றை 1970களில் ஆரம்பித்து அதன் மூலமாக அதிகூடிய வட்டி தருவதாக பொய்யான விளம்பரம் செய்து எமது மக்களினிடம் கோடிக்கணக்கான நிதியை திரட்டி பின்னர் அந்த நிதியை எமது மக்களுக்கு கொடுக்காமல் பாரிய மோசடியில் ஈடுபட்டு அந்த மக்கள் பாதிக்கப்பட்ட குடும்பங்கள் இன்றும் கைவிடப்பட்ட நிலையில் இருக்கின்றபடியினால் அந்த மக்களுடைய அந்த பாதிப்புகளையும் கருத்தில் எடுத்து அரசாங்கம் அதுக்குரிய நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் தந்ததுக்கு நன்றி. தேங்க்யூ. கௌரவ் சுஜித் பெரியடா மந்திரித்துமா அவதுமாறு வினாடி தொலகாய் முடாசுரார் மந்திரித்து பண்ணி சமாகம் மதுசான் சோதனை பணத்தை அடுத்து அதாவது தாக்கிவிட அவஸ்தாவில் பாதியும் பிடி வந்து மாபத்து மாவட்ட பழம் குட்டம மகை ஸ்தூத்தி பிரிடமாட்டோனே ஏவாகியம் மே சம்பந்த மகிதான் அது தவச புறாம விவாதத்தை சம்பந்தி மந்திரி இருந்து நாம விவித அதா சுதாஸ் பழக்கிடுவா அப்படித்தான் எத்த வருஷம் மே மது சாசோதன பணத்தை மே கினை என்ன மகித்தான் அவுது பகட பாசி மீட்டீசல்ல மகிதானே அவசான வரட்ட மே சம்பந்த சாசோதனை விழாத்தின் கரு மந்திரி துணி திதா தாத்துன வசரேதி இது ஏவஸ்தானுக்குள்ள கத்தா தீரனே கந்து தம்மாய் மே வசரே திதாஸ் மே வசரே மே சாசோதன பணத்தை கினல்லா மே சாசோதனை கரண்டோனே கீழே தீந்துவ கரத்தியன்னு இது அப்பிதானுவா திதாஸ் ஹத்தே மது சாசோதன பணத்தானுவ விசேஷம் அதட்ட கலப்பின ஆக்காரேட்டு காலுத்த ஆக்காரேட்டு மிக வினசென்றோனே கீன நியமைக்குத் மிதந்தி அதிகல்ல தீரும் இவகேம் கரு மந்திரி துமணி விசேஷம் சமாகம்மல் அப்பே லேகாம் வரையாகி பலத்தல சம்பந்தவத் இவகேம் உகே தனத்துரு சம்பந்தவத் மிதந்தி நியமையாக்கு எதிர்பார்க்கலாம் மீ அவஸ்தானுக்குழு எத்தனை சாசோதனை கரண்டு கரு அமாத்துமா எதிர்பார்க்கல தீர்வைக்கினாத் மீ அவஸ்தாதி சாசோதனை மதக்கராண்டோனி இது மங்கிதான் மிதந்தி அது அமாத்மாத் இவகேம் அமாத்தான் சார் கரு மந்திரித்துடி பலாபுரத்தேன் அபிதான் சமாகம் கத்தாம சமாகம் போல பௌகை காலே தீபுனா நோய்குத்தாக்காரு கேட்லு விசேஷம் அத்தியட்சக மண்டல பத்கிரியமீதி இவகேம் பரிபாலனை சம்பந்த விசேஷம் வஞ்சா தூஷண சம்பந்த நோய்குத்தாக்காரு கேட்லு சாகத தத்தி அந்திபுனா ஏ ஹேத்துடி சாத்தமாய் மங்கிதான் மே சாசோதனை கினேன்னிக்கிலா அப்படி விசுவாத கரணும் இவகேம் மே சாசோதனை துளி மே தீன பரிபாலனை தீன கேட்லு இவகே வஞ்சா தூஷண சியல்ல மாவும கரலா மே சாசோதனத்துடி மே சமாகம் சியல்லம் வடாளுக்கு காரஸ்வர சேவாவாக் மேரட்ட லபாதின்னு புழுவாங்க கீனிக்காத் மே அவஸ்தாதி அப்பி அதாத்தக்கடி ரிப்பார்ட் கரணும் ஈட்ட அமதரவு கார் மந்திரித்துமணி மிதந்தி அப்படி தக்கின அணி காரணாவத்தமாய்
විශේෂයෙන්ම මේ සංශෝධනයත් එක්ක එනකොට කුඟක් දිනේ කතා කෙරුවා මේ සමාගමක් ලියාපදිංචි කිරීමේදී රුපියල් 60,000ක මුදලක් අය කරන්න කලින් තීරණය කළා තිබුණයි කියලා. ඉතින් මේ සම්බන්ධව මම හිතා හැමදාම අදහස් දැක්වුවා. මගේ පෞද්ගලික මත වේලා තිබුණේ ගරු මන්ත්‍රීතුමනි මේ වගේ මුදලක් වැය කිරීම තුළින් විශේෂයෙන්ම සමාගම් වලට එන්නේ ඉන්න ඒ වගේම සුළු ව්‍යාපාරිකින්ට ඒ වගේම මධ්‍යකාලීන ව්‍යාපාරිකින්ට නොයෙකුත් ආකාරයේ අපහසුතාවයක් තිබුණා. නමුත් අත් වශයෙන් මේ අවස්ථාවේදී අපි ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඇමතුමා ගරු මන්ත්‍රීතුමනි ප්‍රකාශයක් කෙරුවා විශේෂයෙන්ම සම්බන්ධව අදහස් දක්වනකොට අනිවාර්යයෙන් මේ රුපියල් 60,000ක අය කරන එක එතුමා සංශෝධනය කෙරුවයි කියලා. ඒ සම්බන්ධයෙන් මුදල අඩු කිරීම සම්බන්ධවත් මේ අවස්ථාවේදී අපේ ස්තුතිය ගරු ඇමතුමාට මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒක මම හිතන්නේ අද මේ සමාගම් වලට කරපු ලොකු සේවයක් හැට අපි සලකනවා. ඒ වගේම අපි දන්නවා දැන් අලුතෙන් විශේෂයෙන්ම මේ අපේ රටේ ඉන්න ආයෝජනත් එක්ක ගරු මන්ත්‍රීතුමනි මේ ආයෝජනත් එක්ක අද විශාල සමාගම් රාශියක් මේ රටේ ඉඳ තියෙනවා. ඒ වගේම ඒත් අනුබද්ධිතව තවත් සමාගම් රාශියක් මේවා සම්බන්ධව ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වීම තුලත් මේ තුළින් ලොකු වාසියක් වෙනවායි කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ සභාවගම් ලියාපදිංචි කිරීම තුළ රටේ ආර්ථිකයට ලොකු සහනයක් එනවා. ඒ වගේම රටේ ආර්ථිකයටත් ඒ වගේම රැකියාව විරුද්ධභාවයටත් ලොකු පිටුහලක් ලැබෙනවා කියන එකත් අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමනි කර්මාන්ත අමාත්‍යාංශයේ මගින් ආයෝජන කලාප විශේෂයෙන්ම කර්මාන්ත කලාප 29ක් මේ රටේ දැනට ලියාපදිංචි කරලා ඒ වගේම පවත්වාගෙන යනවා. ඒ වගේම තවත් කර්මාන්ත කලාප 10ක් මේ රාජ්‍ය යටතේ මේ වැඩපිළිවෙළටදී ආරම්භ කරන්න සූදානම් කරලා තියෙන අවස්ථාවක්. ඒ වගේම ඒ තුළින් මම හිතන්නේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් මේ අවුරුදු ගණනාව තුළදී මේ අවුරුදු දෙක ඇතුළතදී ලබා දෙන්න විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ මැදිහත් වීම තුළ කර්මාන්ත අමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒක අත වශයෙන් ඉතාමත් කාලෝචිත දෙයක්. ඒ වගේ මේ සංශෝධන අත වශයෙන් මේ හැම එකටම පිටුහලක් වෙනවායි කියලා ඉවරලා තමයි මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි ප්‍රකාශ කරන්න ඕන කාරණාව තමයි විශේෂයෙන්ම කර්මාන්ත කටයුතු සඳහා ඒක වර්ධනය කරන්න තවත් වැඩපිළිවෙළක් අපේ කර්මාන්ත ඇමතුමා ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්න හැම මැතිවරණ කොට්ටාසෙටම මේ වෙනකොට ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ මැතිවරණ කොට්ටාසෙටත් මේක ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්න ජුකි කර්මාන්ත ශාලාව ජුකි කර්මාන්ත ශාලාවට ඒ වගේම ජුකි ගම්වල ඉන්න අපේ කාන්තාවන්ට ඒ සම්බන්ධ පුහුණුවක් ලබන්න ජුකි මැෂින් හැම මැතිවරණ කොට්ටාසෙම 20 ගන්න ලබා දීලා ඉවරලා විශේෂයෙන්ම කර්මාන්තයේ සම්බන්ධව අයට දැනුමක් ලබා ගන්න ඒ වගේ පුහුණුවක් ලබා ගන්න අද වෙනකොට අවස්ථාව උදා කරලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ අපි ස්තුතිපූර්වව මතක් කරන්න ඕනේ. ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම කර්මාන්ත ඇමතුමාගෙන් මම ඉල්ලීමක් කරන්න හිටියේ මේක තවදුරටත් ව්‍යාප්ත කරන්න කියලා. මොකද ඒක මැතිවරණ කොට්ටාසෙකට අපි දන්න එක ප්‍රාදේශීය මැතිවරණ කොට්ටාසෙට තමයි මේ පුහුණු මධ්‍යස්ථානයක් ආවේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාගේ ඉල්ලා සිටින කැමැති විශේෂයෙන්ම ඉදිරි කාලයේදී මේක මම හිතන්නේ ලබන වසරේ මේ වසරේදී මේක තවදුරටත් ව්‍යාප්ත කරලා තව තවත් පුහුණු මධ්‍යස්ථාන ලබා දෙන්න කටයුතු කරනවා නම් මම හිතන්නේ ඒ කර්මාන්ත ශේෂයට අවතීන වෙන්න ඉන්න ඒ වගේම වෘත්ති පුහුණු ලබා ගන්න ඉන්න අයට ලොකු පිටුවහලක් වෙනවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි. අත වශයෙන්ම ගරු මන්ත්‍රීතුමනි මේක මේ ජුකි මැෂින් කර්මාන්තයට විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපි දන්නවා වෙනත් ව්‍යාපෘති සඳහා විශේෂයෙන්ම අපි දන්නවා තරුණ පිරිස නොයෙකුත් ආකාර ස්වයං රැකියාවට එළඹෙන්න ඉන්න අවස්ථාවක්. විශේෂයෙන්ම අවනාස් දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමාගේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන යටතේ ශිව ශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ස්වයං රැකියාවට අද විශාල තරුණ පිරිසක් ඉදිරිපත් වෙන්න ඒ වගේම ණය ලබා දෙන්න වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඇයට වෘත්තීය පුහුණුවක් ලබා ගන්නට විශේෂයෙන්ම කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් එහෙම කර්මාන්ත කරන්න බලාපොරොත්තු වෙන අයට නොයෙකුත් ආකාර කර්මාන්ත විශේෂයෙන් ස්වයං රැකියාවට අදාළ වෙන කර්මාන්ත සඳහා ඒ පුහුණුවීමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙවැනි වැඩසටහන් එහෙම නැත්නම් මෙවැනි කර්මාන්ත පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරනවා නම් ඒක ඉතාමත් කාලෝචිතයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕනේ. ඒ හින්දා මම මේ අවස්ථාව දීර්ඝවස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දන්නා විශේෂයෙන්ම මේ සම්බන්ධ විවිධ අදහස් යෝජනා ඉදිරිපත් වුණත් තමුන්නාසේ දන්නවා මේ පනත තුනේ සමහරක් අවස්ථාවේදී කිව්වා ලියාපදිංචි සම්බන්ධව ඒ වගේම අනිකුත් ඒවා සම්බන්ධව මේ මුදල් අය කිරීම සම්බන්ධ යම් යම් අසාධාරණයක් වෙනවයි කියලා. මම හිතන්නේ සැලකිය යුතු හැටියට ගත්තොත් එහෙම සමාගම් වල කියන්නේ යමක්කමක් තියෙන ඒ කියන්නේ යම් කිසි මුදලක් ආයෝජනය කරන්න පුළුවන් අය තමයි ඒ සමාගම් ලියාපදිංචි කිරීම සඳහා පැමිණෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව තියෙන සංශෝධන තුලින් තියෙන වද්දු සම්බන්ධව මම හිතන්නේ සමාගම් වලට ලොකු බලපෑමක් ඇති වෙයි කියලා. ඒ නිසා මම හිතන්නේ කාලෝචිතව රජයටත් යම් කිසි ආදායමක් අවශ්‍ය කරනවා. රජයක් පවත්වා ගන්න වදු පවනවීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කවුරු කොහොම විවේචනය කෙරුවොත්. ඉතින් මෙතනදී අපි දකින්න විශේෂ දේ තමයි ඒ වදු පනත් ඇල්ල ආදායම් ලබා ගන්නත්
එවගේම ගරු මන්ත්‍රීතුමනි අනික් කාරණාව තමයි මේ අපි මං කලින් කිව්වා වගේ විශේෂයෙන්ම සමාගම් කළමනාකරණය කරන්න නිසි ආකාරයට ඒ අධ්‍යක්ෂක මණ්ඩල පත් කරන්න ඒ වගේම දූෂණ වංචාවිතර මේ පවත්වාගෙන යන්න මේ පන්නත ඉවහල් වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අද මේ අවස්ථාව සඳහා ඔබතුමා මේ අවස්ථාව ලබා දීම ගැනද මගේ ස්තුති පින්නම්මින් මේ අදහස් කීපය අවසන් කරනවා. බොහොම ස්තුති. ගරු තුෂාර ඉඳුරණි අමරසේන මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 10යි. බොහොම ස්තුති. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අද ඉතාමත්ම කාලෝචිත පනතක් සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡාවේ යෙදිලා ඉන්නේ. සමාගම් සඳහා බදු මුදල් සංශෝධනයක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඉතින් මේකේ අපේ සමහර මන්ත්‍රීවරු අත ගාගෙන ගිහිල්ලා තියෙන හොඳ සියල්ලම අමතක කරලා නරක පැත්තම දකමින් සමහර අය කතා කළා. සමහරු බොහොම මධ්‍යස්ථව සමබරව ගුණාත්මකව අදහස් ඉදිරිපත් කළා. සමහරු අන්තගාමී විදිහට පක්ෂව අදහස් ඉදිරිපත් කළා. ඉතින් අපිට විශේෂයෙන් රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මමත් බලාපොරොත්තු වෙන මේකේ සමබර අදහස් ප්‍රකාශනයක් කරන්න. ඉතින් අපි 2016 අයවැය යෝජනාවට අනුව අපි සම්මත කරගනු ලැබුවා සෑම වසර 3කට වාරයක්ම මේ සමාගම් වලින් අපි අය කරන බදු වසර 3කට වාරයක් සංශෝධනය විය යුතුයි කියන දේ මේ සබ්මේ ගරු සභාවේ අපි අනුමත කරගන්න ලැබුවා. ඒ අනුමැතියට අනුකූලව තමයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ 2017 වසරට සාපේක්ෂව මේ සංශෝධනයන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකත් මේ රජයේ මහා අවැඩක්. කර්මාන්තකරුවන් සමාගම් කරුවන් ඒ ව්‍යාපාර අඩපණ කරන්න දරණ කූට උපාය මාර්ගවල තවත් එක් ප්‍රතිඵලයක් හැටියටත් සමහරව අර්ථ දක්වන ලැබුවා. නමුත් මේ සඳහා 2016 අයවැය ලේඛනය තුළ අපේ අනුමැතියට යටත් කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ යන්නේ. අවුරුදු 3කින් 3කට මේ ආකාරයේ සංශෝධනයන් විය යුතුයි කියන නිගමනයට අපි පැමිණුණේ. සාමාන්‍ය අවුරුදු 3කින් 3කට කාලයත් එක්ක මුදලේ වටිනාකම අඩු වැඩි වෙනවා. එක්කම ශ්‍රමයක වටිනාකම අඩු වැඩි වෙනවා. බඩු බහන්ඩවල මිල ගණන් අඩු වැඩි වෙනවා. මේවට සාපේක්ෂව යම් සමාගමක් ඒ ලබන ලාභයන් අඩු වැඩි වෙනවා. මේවට සාපේක්ෂව මම හිතන්නේ මේ වගේ වෙනස්කම් විශේෂයෙන් සිදුවිය යුතුයි. එක්කම විශේෂයෙන් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි මේ සමාගම් පිළිබඳව නිසි නියාමනයක් නිසි අධීක්ෂණයක් නිසි ආකාරයට පවත්වාගෙන යාම සඳහා නිසි කළමනාකරණයක් ඒ සඳහා හොඳ සර්විස් එකක් හොඳ සේවයක් දෙන්නට අවශ්‍යයි. ඒ සඳහාත් විශේෂයෙන් මිලක් තීරණය වෙනවා මිලක් නියම වෙනවා. දැන් මීට අවුරුදු 4කට 5කට ඉස්සරලා මේ කටයුතු භාරව අධීක්ෂණය කරන්න හිටපු සේවකයන්ගේ වැටුප් නෙවෙයි දැන්. ඒ සේවකයන්ගේ වැටුප් වැඩි වෙලා. එතකොට ඒවට ඒගේ අටිතල පහසුකම් සඳහා ගිය වියදම් නෙවෙයි දැන්. ඒ සඳහා අවශ්‍ය වෙන වියදම් වැඩි වෙලා. ඉතින් ඒ වගේ ආකාරයක් තුළ යම්කිසි ආකාරයෙන් වසර 3කින් 4කින් යම් කාල පරාසයකින් පසුව ස්වභාවිකව මේවා වැඩිවීමේ ක්‍රියාවලියක් තුළ මම හිතන ඒක වැරද්දක් හැටියට නම් මම දකින්නේ නැහැ. කාලීනව මේවා සංශෝධනය විය යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. එතකොට මේ සමාගම් විවිධයි. අපේ හර්ෂ ඇමතුමා දැන් නීත්‍යානුකූලව සීමා සහිත සමාගම්, පෞද්ගලික සමාගම්, පොදු සමාගම් මේ ආකාරයේ ලයිස්තුවක් කියවන ලැබුවා. හැබැයි අපි දකිනවා සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතේ සමාජලාවට එකම පවුලේ තාත්තා සභාපති කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩලයේ හැටියට දරුවන් නෝනලා ඥාතියෝ ටික දාගෙන පවත්වාගෙන යන සමාගම් අපි දකිනවා. එකම ව්‍යාපාරය තුළ එකම පවුලක් තුළ විවිධ නම් වලින් ලියාපදිංචි කරනු ලබන සමාගම් අපි දකිනවා. ඉතින් මෙහෙම වැඩකට නැති තමාගේ ව්‍යාපාරික පරමාර්ථ සඳහා පමණ මේ විදිහට හතු පිපෙනවා වගේ සමාගම් ලියාපදිංචි කරනවා නම් මම හිතන්නේ ඒකත් සමාගම් ව්‍යාපාර ලියාපදිංචි ලයිස්තුවේ සමාගම් වැඩි වුණාට ඒක රටක සුගතියට හේතුවක් වෙන්නේ නැහැ. සැබෑ විදිහටම ක්‍රියාකාරී සමාගම්
තියෙනවනම් තමයි ඒක වැදගත් වෙන්නේ. ඉතින් ඒව පාලනය කරන්නත් මම හිතන්නේ විශේෂයෙන් මේ වගේ යම් නියාමනයක් තියෙනවනම් හොඳයි. ඉතින් ඒකම අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂය අපේ සමහර මන්ත්‍රීවරු හරි බොහොම අමාරුවෙන් කිඹුල් කඳුල් හෙළනවා. ඒගොල්ලෝ කොන්ත්‍රාත්කාරයන්ට බොහොම ආදරෙයි. කොන්ත්‍රාත් සමාගම් වලට ඒගොල්ලෝ ඉතාමත්ම ආදරෙයි. ඒ සහසම්බන්ධතාවය මම හිතන්නේ අවුරුදු 10ක 15ක කාලයක් තිස්සේ ඒ මන්ත්‍රීවරුත් ඒ ඇමතිවරුත් ඒ රාජ්‍ය පාලකිනුත් අතර ඒ කොන්ත්‍රාත් සමාගම් එක්ක ඒගොල්ලන්ගේ තිබුණා. අපි දන්නවා ඒවා ප්‍රසිද්ධ රහස්. අපිට යම් යම් ඇමතිවරුන්ට ඒ කාලේ 10% 5% ඒ වගේ කටකතන්දරත් හැදලා තිබුණා. අනිවාර්යෙන් අපේ රටේ තිබිච්ච දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, පාරවල් හදන ව්‍යාපෘති, ජලාශය ඉදිකෙරේම්, ඇලවේලි මේ සියලුම දේවල් මේ තමන්ගේ සුහද කීකරු හෙන්ටයිල සමගේ කොන්ත්‍රාත් සමාගම් සමග හදිසියේ ගොඩනගාගත් කොන්ත්‍රාත් සමාගම් සමග ඒ අයට තමයි නිසි ආකාරයේ ටෙන්ඩර් පටිපාටියකින් නිසි ආකාරයේ ක්‍රමානුකූල පටිපාටියකින් තොරව ඒ සමාගම් වලට ඒ හිටපු දේශපාලන බලවතුන්ගේ ඕනෑපාකම් මත ඒ සමාගම් වලට කොන්ත්‍රාත් එක ගියා. හැබැයි ඒ කොන්ත්‍රාත් එක ගිහිල්ලා ඒ සමාගම් ලබන දයන්ත ලාභයෙන් බරපතල කොටසක් ඒ කොන්ත්‍රාත්තුව පූජා කරන දේශපාලකයාට දේශපාලන නායකයාට ඒ කොන්ත්‍රාත් සමාගම් විසින් අතයට දුන්නා. ඒ නිසා තමයි හිතාගන්න බැරි වෙන විදිහට මෝටර්සයිකල් වලින් ගිය දේශපාලකයෝ එංගලන්තේ පිටරටවල වල මේ කොළඹ නගරේ බරපතල විදිහට ආර්ථික සම්පත් ආර්ථික වටිනාකම් පුඩ්බයිසිකල් වලින් ගිය දේශපාලකයෝ මහා පරිමාණ ධනවතුන් විවිධ සමාගම්වල හිමිකරුවන් විශාල වතුයායන්වල හිමිකරුවන් මන්ත්‍රීවල හිමිකරුවන් දැවැන්ත කෝටිපතියන් බවට හදිසියේ ක්ෂණිකව පත් වුණේ ඒ සමාගම්වල පිහිටේ. ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා ගරු මන්ත්‍රීතුමනි රජයක් හැටියට රුපියල් 20,000 වාර්ෂික දීමනාව රුපියල් 25,000 කරනකොට රුපියල් 5,000ක් වැඩි වෙන එක ඒගොල්ලන්ට අනන්න පුදුමාකාර විදියට දුක හිතෙන කඳුළු සලන්න කාරණයක්. කොන්ත්‍රාත් සමාගමක් සමාගමකේ රුපියල් 5,000ක් වැඩි කරනකොට ඒ වැඩි කරන 5,000 එකතු වෙන්නේ අපේ රටේ රාජ්‍ය ආදායමට. ඒක සතයක් හරි ආපහු ඒකේ ප්‍රතිලාභය ලැබෙන අපේ රටේ ජනතාවට. තනි පුද්ගලයෙක් දේශපාලන නායකයෙක් පහුගිය ආණ්ඩුවේ මේගොල්ලෝ යත යටින් කෝටි ගණන් තනි පුද්ගලයෙක් ගන්නකොට හොඳයි. රුපියල් 5,000ක් 10,000ක් රජයේ ආදායමක් හැටියට රජයේ සියලු දෙනාට ආපහු ගලාගෙන යන්න දෙනවා නම් ඒක නරකයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේවා අන්තවාදී කතා. ඒකම ගරු මන්තුමන් තුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. දැන් පහුගිය කාලේ විවිධ සමාගම් තිබුණානේ. බොහොම ආන්දෝලනයට ලක් වෙච්ච සමාගම් තිබුණා. රාජපක්ෂ සහ සමාගම, රාජපක්ෂ සහ පුත්‍ර සමාගම, රාජපක්ෂ සහ සහෝදර සමාගම මේ වගේ විවිධ සමාගම් තිබුණා අපේ රටේ. එක පවුලක් එක සහෝදරයෝ කීප දෙනෙක් දරුවෝ ටික. ඒ නිසා මම ප්‍රශ්නයක් අහනවා ඒ සහෝදර සමාගම රාජපක්ෂ සහ සහෝදර සමාගම රාජපක්ෂ සහ පුත්‍ර සමාගම ඒවා අපේ රටේ ලියාපදිංචි කළේ නැහැ. එතකොට ඒ අපේ රටේ බරපතල විදිහට අපේ රටේ ඒ සම්පත් සූරාකාපු වත්කම් අත්පත් කරගත්ත ඒ රාජපක්ෂ සහෝදර සමාගම රාජපක්ෂ සහ පුත්‍ර සමාගම අපේ රටේ බදු වලින් හොරකම් කරගත්ත මිසක් අපේ රටේ ඉන්න අහිංසක ජනතාවට බද්දක් ආපහු ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒ තනි පුද්ගලයෙක් හැටියට පවුලේ පරම්පරාවක් හැටියට තමන්ගේ අතවැසියෝ හැටියට ඔය කෑ ගහන මන්ත්‍රීතුමාලත් ඔය කළා. ඒ සහෝදර සභාගම් වල හැටියට ඒ අපේ රටේ බදු ගෙවන්න නැතුව ලියාපදිංචි කරන්න නැතුව අතයට ටෙන්ඩර් ප්‍රදානය කරමින් අතයට කොන්ත්‍රාත් ප්‍රදානය කරමින් ඒ අපේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් මංකොල්ල කාපු අපේ රටේ ජනතාවගේ ආදායම් මංකොල්ල කාපු ඒ ක්‍රූර ආර්ථිකය පරද්දල තමයි මේ යහපාලන රජයේ ආර්ථික ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙන ආණ්ඩුවේ තවත් එක් ප්‍රතිඵලයක් තමයි මේක. හැබැයි ඒකම මට වචනයක් තව කියන්න ඕනේ මෙතන අවසන් කරන්න. මේ ගමේ තියෙන අර සුළු සංවිධාන ස්වේච්ඡා සංවිධාන මරණාධාර සමිති වගේ දේවල් වලට මහලොකු මුදලක් නෙවෙයි
රුපියල් 500ක වගේ වාර්ෂිකව බද්ධ වැඩිවීමක් තියෙනවා. ඇත්තරම රජේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට උනත් මම ඒවා ඒක මොකද සමාජ සුභසාධන ය පමණක්ම පරමාර්ථ කරගත්ත ඒ වගේ සමිත සංවිධාන වලින් රුපියල් 500ක් 1000ක් වුණත් එහෙම වැඩිපුර අය කරන එක ඇත්ත වශයෙන්ම මම ඒක අනුමත කරන්නේ නැහැ. අපිට පුළුවන් නම් ගරු ඇමතුමාගේ අවධානයටත් මම යොමු කරනවා. අපිට පුළුවන් නම් ඒක තවත් අඩු කරලා අපි ඒවට සහනයක් දෙනවා නම් වඩා හොඳයි. ඒකම ගරු ඇමතුමා ඔව් මම ඒක සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරනවා. ස්වේච්ඡා සංවිධාන සඳහා මරණාධාර සමිති විශේෂයි, සමාජ සුභසාධන සංගම් විශේෂයි, ඒ වගේ සංවිධාන සඳහා ඔව් රුපියල් 1000 සිට මම බලපැහැටේ රුපියල් 1500 දක්වා රුපියල් 500ක් වැඩි කරලා තියෙනවා. පුළුවන් නම් අපිට තව 1000 සිට තව රුපියල් 500ක් පල්ලහැට අපිට බස්ස ගන්න පුළුවන් නම් රුපියල් 1000ක් කියන 1000ක් හැටියට තිබුණු ඒ මුදල 1500ක් නොව රුපියල් 500ක්වත් පල්ලහැට බැස්සොත් ඒකත් හොඳයි කියන එක මම විශේෂයෙන් යෝජනා කරනවා. සංශෝධන වලට මම ඒක සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරනවා ගරු මන්ත්‍රීතුමනි. මොකද්ද නෑ මරණාධාර සමිතිය වලින් කොන්ත්‍රාත් කරන්නේ නෑ. අවසාන කරන්න මන්ත්‍රීතුමා. ඒකම ගරු ඇමතුමා ඉන්නවද උතර ඉන්නවද අවසාන කරන්න. ඔව් ගරු ඇමතුමාටත් මගේ අවධානය යොමු කරනවා. අර අපේ සුජිත් පෙරේරා මන්ත්‍රීතුමා කිව්ව හැම මැතිවරණ කොට්ටාසයකම ජුකි මැෂින් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා කියලා කියන්න කනගාටුයි. මේක මමත් දාදායි දැනගත්තේ. මගේ ආසනේ එහෙම දෙයක් ඇති කරලා නැහැ. අනේ ගරු ඇමතුමනි මාත් ඉල්ලා සිටිනවා මගේ ආසනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක් තියෙනවා. ඒ කොට්ටාස දෙකෙත් මට පඬුවස්සෝර ආසනේ ඒ පුහුණු මධ්‍යස්ථාන දෙකකුත් අපිටත් කෑගල්ලට එහෙම වුණාට මට එහෙම වෙලා නැති නිසා මම මගේ පෞද්ගලික ඉල්ලීම ඒ පිළිබඳවත් මගේ අවධානය යොමු කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.